වර්ගවාදය සම්බන්ධයෙන් කොයි කාගේ මතය කුමක් වුවත් වැදගත්ම දේ අධ්‍යාපනය යැයි කොදෙව් නායක කිරන් පොලාඩ් කියයි. පොලාඩ් එසේ කියා සිටියේ දකුණු අප්‍රිකානු තරගයට පෙර ක්වින්ටන් ඩීකොගේ හදිසිපත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එසේ වෙතත් ඩීකොගේ හදිසිපත්වීම සම්බන්ධයෙන් විවාදයකට පැටලීම පොලාඩ් මගහැරියේය. කිරන් පොලාඩ් මෙන්ම ක්වින්ටන් ඩීකොග්ද IPL තරගාවලියේදී මුම්බයි ඉන්දියස් පෙළේ සාමාජිකයෝ වෙති. මේ වන විට ක්‍රීඩා ලෝකය පුරා පැතිල යන කළු ජීවිතත් වටිනවා. නම් වූ ව්‍යාපාරයට සහයෝගයක් දීමක් වශයෙන් දකුණු අප්‍රිකන් ක්‍රීඩකයන්ද තරගයට පෙර දන බිම තබා මිට මොළවා අත ඉහළට එසවිය යුතු යයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩල නියෝග කර තිබිණි. මෙම නියෝගයට පිටුපාමින් කොදෙව් පිළට එරෙහි තරගය ආරම්භ වීමට විනාඩි කිහිපයක් තිබියදී ක්වින්ටන් ඩීකොග් කණ්ඩායමෙන් ඉවත් විය. ඩුබායිහිදී පැවති මෙම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු අටක පහසු ජයක් වාර්තා කළ නමුත් වැඩි දෙනාගේ අවධානය යොමු වූයේ ඩීකොග්ගේ ඉවත්වීම කෙරෙහිය. මේ සම්බන්ධයෙන් අපේ සිතුවිලි මොනවාද කියන්න ඔබ සියලු දෙනාම දන්නවා. කණ්ඩායමක් හැටියටත් මිනිසුන් හැටියටත් ඒ ගැන අපිට දැඩි හැඟීමක් තියෙනවා. ඒ නිසා අපි දිගින් දිගටම එය කරනවා යයි කිරන් පොලාඩ් පැවසීය. හැමෝටම තම තමන්ගේ අදහස් තියෙනවා. ඒත් මා හැම තිස්සෙම කියන්නේ යම් කිසිවෙකු ඒ ගැන දැනුවත්ව තේරුම් ගත්තාට පස්සේ ඔහු කරන කියන දේ ගැන අපට වටහා ගන්න පුළුවන් කියයි. ඒ නිසා මා කියන්නේ වැදගත්ම දේ අධ්‍යාපනයයි. ඒත් අපි වෙනුවෙන් සහයෝගය දැක්වීම නැතහොත් අනුකම්පාව දැක්වීමට කවුරුත් එහෙම කිරීමේ තේරුමක් නැහැ. ජයිද කිරන් පොලාඩ් පැවසීය. කොදෙව් තරගය ආරම්භ වීමට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලයේ නියෝගය මත දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දන බිම තබා අත් එසවූහ. මෙහි වඩාත්ම අවධානයට ලක් වූ දෙය නම් දකුණු අප්‍රිකානු පෙළේ වත්මන් නායක ටෙම්බා බවුමා දකුණු අප්‍රිකාවේ පළමුවැනි කළු ජාතික ක්‍රිකට් නායකයා වීමයි. 2020 ලෝකකුසලානය දෙවරක් ජයගත් එකම කණ්ඩායම කොදෙව් කණ්ඩායමයි. ඩැරන් සෑමිගේ නායකත්වයේ යටතේ 2012 සහ 2016 කොදෙව් 2020 ලෝකකුසලාන දිනාගත්. ඒත් මේ වන විට තරඟ දෙකක් පරාජය වී සිටින වත්මන් ලෝක ශූරයෝ තරඟාවලිය නිවතට විසිවීමේ තොරකඩ අසල සිටිති. කොදෙව් පිළේ මීළඟ තරඟය ලබන සිකුරාදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.